මුතුරාජ විල කියන තෙත් භූමිය ඒක මහා ප්‍රමාණයේ සංචාරක වැඩපිළිවෙලක් සඳහා යොදා ගන්නට සැලසුම් සකස් කරගෙන මේක දැන් ඒගොල්ලන්ගේ අතට එක්තරා සමාගමක් ඒ අතට අරගෙන එය රජයේ ඉඩමක් වුණත් එය තමන් සතු කරගෙන එහි බහුකාර්ය වැඩපිළිවෙලක් දියත් කරන්නට බලාපොරොත්තු වෙනවා 1996 ඔක්තෝබර් 31 දින පළ කරන ලද අංක 947/13 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයෙන් මේ ප්‍රදේශය මීගමු කලපුවට දකුණින් පිහිටි ඕලන්ද ඇල සහ හැමිල්ටන් ඇල අතර වන ඉතිරි ප්‍රදේශය සංරක්ෂණ කලාපයක් ලෙස පිළිගන්නට යෙදුණා ඊට පස්සේ මේ මෑතක් වන තුරුම මේ සංරක්ෂිත ප්‍රදේශය තිබුණා නමුත් මේ ළඟදී ඒ සංරක්ෂිත ප්‍රදේශයේ තිබිච්ච අර වනජීවි ඒ සංරක්ෂිත කලාපයක් කියලා දාපු බෝඩ් සියල්ලම ඉවත් කරලා ඒකේ මේක පුද්ගලික සමාගමට අයිති දේපලක්ය කියලා හැමතැනම බෝඩ් ගහලා තියෙනවා ඒ මුළු ප්‍රදේශයම එතකොට මේ වනජීවියකට යටත් වෙලා තිබිච්ච මේ මුතුරාජවෙල එකපාර පුද්ගලික සමාගමකට අයිති පුද්ගලික දේපලක් උනේ කොහොමද කියන ප්‍රශ්නයක් තියෙනවා ඒකෙදී අපිට දැනගන්නට ලැබුණා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ මේ ගම්පහ කාර්යාලයේ හරහා යම්කිසි මුදලක් ගෙවලා මේ සම්පූර්ණ ඉඩම් අක්කර 700ක් වම් වෙන් කරගෙන තියෙනවා කියලා මේ වැඩපිළිවෙලට එක්තරා සමාගමක් ඉතින් මේ වැඩපිළිවෙල තුළ ගොල්ෆ් ක්‍රීඩා පිටී ගොඩනැගිලි ව්‍යායාම ස්ථාන මේ වගේ ගොඩාක් දේවල් සංචාරකයන්ට එහෙම යන්න පුළුවන් තැන් වැලි අරගෙන වැලි පුරවලා එක්තරා ක්‍රමවේදයකට මේක හදන්න මේගොල්ලෝ සැලසුම් කරලා ඒ පිළිබඳව ඒ සමාගම විසින් මුද්‍රණය කර බෙදා හරින ලද පොතක් අපට ලැබුණා ඒ පොත තමයි මේ තියෙන්නේ ඒ පොත අනුව මේ ප්‍රදේශයේ සේරම ඒ විදිහට සංවර්ධනය කරන්නට සැලසුම් කරනවා එවැනි දෙයක් සිදු වුණොත් අපේ බයක් තියෙනවා මේ මුතුරාජ වෙල පද්ධතිය මේක මුළු ගම්පහ දිස්ත්‍රික්කේ ජලය වැසි ජලය මුහුදට ගලා යන ස්වභාවික පෙනේරයක් වගේ පද්ධතියක් ඒ පද්ධතියේ වටිනා කුරුළු වටිනා මත්ස්‍ය වර්ග වටිනා සත්ව වර්ග බොහෝ වෙලා තියෙනවා මේක බොහොම ස්වභාවික ලස්සන ප්‍රදේශයක් හැබැයි විටින් විට එකක් කියන්න ඕනේ සමහර මැති ඇමතිවරු ඒ පළාතේ හිටපු සමහර මැති ඇමතිවරු මේකේ කෑලි කෑලි කඩලා බෙදලා දීලා තිනවා මිනිසුන්ට. ඒතකොට ඒකත් අවිද්‍යාත්මක විදිහට මේක සංවර්ධනය කරන්නට හදලා තියෙනවා. ඉතින් දැන් ඒක එහෙම යන වෙලාවේ මේ වැඩපිළිවෙලෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ඒ ජලය ගලාගෙන යන කැලණි ගඟ ජායල දඬුගම් ඔය මේ ජලාශ වලින් මේ වතුර පාරවල් ඇවිල්ලා මේ කල මේ ඕලන්ද ඇල හැමිල්ටන් ඇල මේ ඇල ක්‍රමේ හරහා කලපුවට ගිහිල්ලා කලපුවෙන් මූදට යන මේ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම අවුල් ජාලාවක් බවට පත් වෙනවා මේක වැලි වලින් පුරවලා තැනින් තැන මේ එක එක ව්‍යාපෘති හදන්න ගත්තා ඒක නිසා ගම් වතුර උවදුරක් එන්න ඉඩ තියෙනවා ගම්පහ දිස්ත්‍රික්කයට ඒ නිසා මේ සියල්ලම සලකා බලද්දී මේකෙන් ලැබෙන දියුණුවක් නැහැ මේකෙන් වෙන්නේ ජනතාවගේ ජන ජීවිතයේ සම්පූර්ණයෙන්ම අවුල් වීම ඒ නිසා අපි මේ ව්‍යාපෘතියට විරුද්ධයි මේක කරන්න දෙන්න බෑ මේක කරන්න දෙන්නෙත් නැහැ මොකද මේක කරලා අපේ ජනතාවගේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අවුල් කිරීමක් කරන්නේ රටක පාලකයන්ටවත් ආර්ථිකයේ මෙහෙවන සමාගම් වලටවත් විදේශීය බලවේග වලටවත් අයිති නෑ මේ රට අයිති අපිට එහි ජීවත්වන මිනිසුන්ට ඒ නිසා රට පාලනය කරන අයට රට බාර දීලා තියෙනවා අවුරුදු 5කට 6කට බලා ගන්න
එනිසා කේගුණන්ට අයිතියක් දීලා නැහැ කවුරුවක්වත්. ඒ නිසා මේ ප්‍රදේශය අවසතු කරලා ඒකේ නොයෙකුත් ව්‍යාපෘති කරලා එහි ජෛව පරිසරය විනාශ කරන්නට දෙන්න අපිට බෑ. අපි ඒකට විරුද්ධයි. ඒ වගේම අපි මේක කරන්න දෙන්නෙත් නැහැ කියන එක තමයි අපි ජනතාවගේ විරෝධයේ මැද්දේ මේක නවත්තන්න කටයුතු කරනවා. ඒ නිසා කරුණා කරලා ඔය දූෂිත නිලධාරීන් සහ ඒ අංශ පාලනය කරන ඒ දෙපාර්තමේන්තුව වල අය කරුණා කරලා මේ ටිකට සමන් දෙන්න. අපේ ජන ජීවිතය අවුල් කරන්න එන්න එපා. ඔයාලා වැලගේ යුතුකම් ඉෂ්ට කරන්න රටේ නීති නීති වලට අනුව. එතනින් එහාට එන්න આવොත් ඕගලන්ට පාරට බහින්න වෙනවා, ඕගලන්ටත් ගෙදර යන්න. අන්න ඒ නිසා කරුණා කරලා මේ අපේ අනිත් එක මතක තියාගන්න කලපුව. මීගමු කලපුවේ මත්ස්‍ය ගණනය වෙන්නේ එක්තරා විදියකට මේ පෝෂදායි කඩොලාන ඒව වර්ධනය වෙලා ඒ තුලින් හැදෙන ආහාර වලින් තමයි මේ මත්ස්‍යයන්ට ලැබෙන්නේ මේ පෝෂණය. මේක වුණොත් මුළු කලපුවම වේලෙන්න පුළුවන්. ඉස්සන් ඇති කරන අයට වෙනත් වැඩ රැකියාවල් කරන අයට මේ කලපුවෙන් වැඩක් නැතුව යනවා. බොහෝ දෙනෙකුට දිලිඳුකම හිඟා කෑමේ තත්ත්වයට වැටෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ස්වභාව ධර්මයෙන් හදලා තියෙන මේ ජෛව පද්ධතිය කරුණා කරලා විනාශ කරන්න එපා. මේ බෝඩ් සේරම ගලවලා දාන්න. මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඒ බෝඩ් ගලවලා දාන්න කියලා. කාට දේවයි තේම රජයේ දේපල. ඒ නිසා ඒ බෝඩ් දාලා ඒක අයිති කරගන්න කිසි කෙනෙකුට අයිතියක් නැහැ. මේකේ ඔප්පු තියනවා නම් ඔප්පු තියෙන්නේ බලහත්කාරයෙන් අල්ලගත්තු ඉඩම් පස්සේ ප්‍රකාශන ඔප්පු බවට හරවපු. මොකද මේක රජයේ දේපල. ඒ නිසා ඒක හිතුමතේ එක එක්කෙනාට ඕවා මිලදී අරගෙන අනිත් එක මේ උතුරාජ වෙල කලාපේ තැනින් තැන විවිධ ආණ්ඩු විසින් විවිධ ක්‍රමවේද හරහා ලොකු ධනකුවේරයන්ට අක්කර 100-200 වෙන් කරලා විශාල ප්‍රමාණයේ ෆැක්ටරිස් හදන්න අවසර දීලා තියෙනවා. ඒක කිරීමෙන් සම්පූර්ණයෙන්ම වතුර බැස යන ක්‍රමවේද කානු ඒවා සියල්ලම අවහිර කරලා තියෙනවා. ඒවා කරන්න දෙන්න බෑ මේ පළාතේ. කරුණා කරලා මේක හොඳට හිතේ තියාගන්න. ශීලාචාරකම්ට විරුද්ධව බිස්නස් කරන්න බෑ ගන්න. එහෙම අයිතියක් නැහැ. පළවෙනි නීතිය තමයි ජනතාවගේ දාරිද්‍රතාවය, දිලිඳුකම, පිටු දැකීම. ඒ මිනිස්සු කරගෙන යන ජීවිත ක්‍රම අවුල් කරන්නේ නැතුව. අනිත් එක සංචාරකයන්ට මේක ලංකාව විවෘත කරන්න පෙරේතගමට කෑදරගමට මේ ඒගොල්ලන්ව ගෙනල්ලා මෙහෙ පුරෝණ එක නෙමෙයි අපි කරන්න. අපේ ජනතාවගේ ජීවිතය සුඛිත මුදිත කරන්නට අවශ්‍ය පියවර ගන්නට ඕනේ. එහෙම කරන්නේ නැතුව මේ යම් යම් බලවේගවලට යට වෙලා ආර්ථික ලාභ ප්‍රයෝජන සඳහා මේ ස්වභාවික ස්වභාව ධර්මයෙන් අපිට දීලා තියෙන සම්පත විනාශ කරන්න දෙන්න කාටවත් අපිට ඉඩ දෙන්න බෑ. ඒක මතක තියාගන්න කියලා මම විශේෂයෙන්ම ප්‍රකාශ කරනවා.